ජුනි 6 වෙනි දිනය මා පුළුවන් බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. එනිසා ඔහු විසින් දින යෝජනා කර තිබෙනවා. මා විසින් පුළුවන් දිනේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. සියලු ආර්ථික ක්‍රියාමාර්ග, සියලු දේශපාලන ක්‍රියාමාර්ග සියල්ල තීරණය කරන ජනාධිපතිවරයා. එම නිසා ආර්ථික කමිටු නෙවෙයි. ඒ නිසා පළමු එක තමයි මේ විවාදය පැවැත්විය යුතු වන්නේ නායකයන් අතර. මේක විශාල ලෙස ආන්දෝලනය තුඩුදී තිබෙන සමාජයේ බලාගෙන ඉන්නේ නායකයන් අතර විවාදයක්. අවශ්‍ය වෙන්නේ විවාදේ. ආර්ථිකය සම්බන්ධයෙන් ඒ රට දැනුවත් වෙන්න ඕනේ මොකද්ද වැඩපිළිවෙල? මේක විකාරයක් නම් නෙමෙයි. ඉතින් ඒක ඒ තත්ත්වෙට ඇදලා දාන්න එපා කියන එකයි මම කියන්නේ. මොකද මේ ආර්ථික යුද්ධ ජයග්‍රහණය කරන්නේ කොහොමද කියන වැඩපිළිවෙල අතිශයින්ම වැදගත්. ඕන වෙලාවක විවාදයකට ලෑස්ති. අපේ ආර්ථික කමිටුව රටේ මිනිස්සු දන්නවා. අපි ඕන වෙලාවක ලෑස්ති ඕන විවාදයකට ඒ අය එක්ක විතරක් නෙමෙයි ඕන කෙනෙක් එක්ක. නායකයන් අතරෙත් විවාද තියෙන්න පුළුවන්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගී නායක අනුර කුමාර දිසානායක යන මහතුරුන් අතර විවාදයක් පිළිබඳ පසුගිය මාර්තු 21 වනදා පාර්ලිමේන්තුවේදී සමග ජනබලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ප්‍රකාශයක් සිදු කළා. අදාළ විවාදය සිදුවන්නේ නම් ඒ සඳහා සියලු පහසුකම් සැපීමට ස්වාධීන රූපවාහිනිය සූදානම් බව තුලාව සංවාදයේදී එදිනම අප දැනුම් දුන්නා. තුලාව සංවාදයේ හැටියට අපි සූදානම් ඒ පහසුකම සලසන්න. ඔවුන් නියම කරගන්නා දිනයකදී අපි සූදානම් විශේෂ තුලාව සංවාදයක් කරන්න මේ සම්බන්ධයෙන් රටේ ආර්ථිකය පිළිබඳව සියලු පාර්ශවයන් එකතැනකට ගෙනත්. සජිත් අනුර විවාදය පිළිබඳ මාස දෙකකට වැඩි කාලයක් දෙපාර්ශවය අතර අදහස් යෝජනා මෙන්ම චෝදනාද එල්ලවන අයුරු දක්නට ලැබුණා. පළමුව පැවැත්විය යුත්තේ ආර්ථික කමිටු විවාදය බවට සමග ජනබලවේගයේ යෝජනා කළත් ජාතික ජනබලවේගයේ කියා සිටින්නේ පළමුව පැවැත්විය යුත්තේ නායකයින් දෙදෙනා අතර විවාදය බවයි. කෙසේ නමුත් ජාතික ජනබලවේගය ජූනි 6 වනදා නායකයින් අතර විවාදයට මේ වන විටත් දින නියම කර තිබෙනවා. එදින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හා ජාතික ජනබලවේග නායක අනුර කුමාර දිසානායක මහතා විවාදය සඳහා එන්නේ නම් ස්වාධීන රූපවාහිනී HD මැදිරිය ඒ සඳහා සූදානම්. තුලාව සංවාදය හරහා ඔවුන් දෙදෙනාගේ විවාදය රටටම විකාශය කිරීමටද අප සූදානමින් සිටිනවා. අදාළ විවාදයට එක් පාර්ශවයක් පමණක් පැමිණියහොත් ඒ සඳහාද ඉඩ වෙන් කිරීමටයි අප කටයුතු සූදානම් කර ඇත්තේ. දෙපාර්ශවයේම නායකයින් අදාළ විවාදයට ජූනි 6 වන බ්‍රහස්පතින්දා සහභාගී නොවන්නේ නම් සමග ජනබලවේගයේ නම් කරන නියෝජිතයින් දෙදෙනෙකුටත් ජාතික ජනබලවේගයේ නම් කරන නියෝජිතයින් දෙදෙනෙකුටත් ඔවුන්ගේ ආර්ථික වැඩපිළිවෙල සහ රට පාලනය කරන හැටි රටේ ජනතාවට ප්‍රකාශ කිරීමට තුලාව සංවාදයේ කාලය වෙන් කිරීමටද අප සූදානම්. නායකයින් දෙපළ අතර විවාදය නොපැවැත්වෙන්නේ නම් නියෝජිතයින්ගේ නම් අප වෙත යොමු කරන ලෙසද අපෙම පක්ෂ දෙකේ නායකත්වයෙන් ඉල්ලා සිටිනවා.